නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විඤ්ඤති අත්තායි අත්තනෝ නති කුතෝ පුත්තෝ කුතෝ ධනම්. වැඩමවදාළ මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි, මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ තථාගතයන් වහන්සේ මීට වසර 2600කට කලින් පිරිනිවන් පාන්නට කලින් අපි වෙනුවෙන් විශේෂ ධම්මපදයක් දේශනා කොට වදාලා මේ සම්බුද්ධ ශාසනය 2600ක් වෙලත් අපට ඒ ධම්මපදයේ තාම තේරුන්නේ නැහැ. ඒ ගාථාවේ අපේ කමඨාන තේරුම් ගන්න අපි දක්ෂ වුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අපට දැක්වූ මා කරුණාව ඒ ධම්මපදයේ තමයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විඤ්ඤති කියලා කියන්නේ මට දරුවෝ ඇත, මට ධනෙ සම්පත් ඇත කියලා බාලයා කියනවලු. අත්තායි අත්තනෝ නැති කුතෝ පුත්තෝ කුතෝ ධනං. තමන්ට තමන්වත් නැතිකොට තමන්ට කොයිද දරුවෝ, තමන්ට කොයිද සම්පත්? මෙන්න මේ ගාතාරත්නේ අපි හැමෝම දන්නවා. අපට මේවා හොඳට තේරෙනවා. තේරෙනවා නම් ඇයි අපේ කෙලෙස් නිරෝධ වුනේ නැත්තේ? මේ ගාථාවේ අර්ථය අපට තේරුම් ගන්න පුළුවන් නම් ඇයි අපි තාම රාත්තුන් නැත්තේ? ඒ කියන්නේ අපට අවශ්‍ය දේ තේරිලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ මෙතන වචනයක් ප්‍රකාශ කරනවා හිති බාලෝ විඤ්ඤති කියලා. බාලයා මේ ආකාරයට සිතනවාය කියලා ප්‍රකාශයක් කරනවා. අන්න මේ කාරණාව යම්කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් එයා ඒකාන්ත වශයෙන්ම රාත්‍රිලා පිරිනිවන් පානවා. එනම් යම්කිසි මොහතක මට දරුවෝ ඉන්නවා කියලා යම්කිසි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිතනවා නම් ඒ කියන්නේ අර කෙන බාලයා තමන් බවට පත් වෙනවා නේද? මේක මගේ නිවස, මගේ ඉඩම, මගේ වත්කම් කියලා කියනවා නම් අන්න අර බාලයා බවට පත් වෙනවා නේද? මේක මගේ ඇඳුම් පැනඳුම්, මේවා මගේ රත්තරන් බඩු, මේක මගේ මුදල් කියලා කියනවා නම් අන්න අර කියන බාලයා බවට පත් වෙනවා නේද? ඥාතියෝ මිත්‍රයෝ මේ ඔක්කොම අපේ પરම්පරාව, අපේ දරුවෝ දූ දරුවෝ කියලා හිතනවා නම් අන්න අර කියන බාලයා බවට පත් වෙනවා නේද? බලන්න භාග්‍යතුන් වහන්සේ අපට දීපු කමඨාන ඒ ධම්මපදයේ අර්ථය මේ වෙනකොටත් අපට තේරිලා නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ කියන එක අපි දන්නවා. නමුත් අපි කමඨාන් හොයනවා හැම තැනම, අපට කමඨානක් දෙන්න, භාවනාවක් දෙන්න, අපට මේක නිදාසෙන්න ඕනි කියලා. බලනකොට මේ වෙනකොටත් අපට කමඨාන් ලැබිලා තියෙනවා මුළු ලෝකෙටම කියන්න තරම්. අනිත්‍ය භාවනාව අපි වඩනවා, පුරුදු කරනවා. මොකද්ද මේ අනිත්‍ය භාවනාව කියලා කියන්නේ? උදේ හැමදාම අවදි වෙනකොට දවස ගානේ මම වයසට යනවා නේද? මීට වඩා අනිත්‍යක් කොහෙද ලෝකේ තියෙන්නේ? ඒ කාලේ මම ලස්සනට හිටියා, තරුණ කාලේ හොඳට හිටියා, බලන බලන මිනිසුන්ට ප්‍රියයි. දැන් වැරැලි වෙලා දාඩිය ගඳයි, හැම රැලි වැටිලා කිසිම කෙනෙක් කැමති නැහැ ළඟ ඉන්න අල්ලන්න. මල මූත්‍රා ගඳ, දාඩිය ගඳ, අසුචි ගඳ, සෙම තොටු කෙල, මෙන්න මේ ටිකට වඩා පිළිකුල් භාවනාවක් මේ ලෝකේ තියෙනවද? මොනතරම් දේවල් එකතු කරත්, මොනතරම් දේවල් ආරසා කෙරුවත් හැම දෙයක්ම තියලා යනවා කියන ධර්මතාවය අපට දැනෙනකොට මීට වඩා අනිත්‍ය ධර්මතාවයක් තියෙනවද? ඉපදිච්ච දවසේ ඉඳලාම අපි මේ අනිත්‍ය ධර්මතාවය තුළ, මේ කමඨාන තුළ තමයි ජීවත් වෙන්නේ. අපට වැටහෙන්නේ නැහැ අපි කමඨානක් මේ ලබමින් සිටින බව. දවස ගානේ අපෙත් එක්ක ඉන්න මිනිස්සු මැරෙනකොට ගිහිල්ලා අත් ටික දිගහැරලා බලන්න, ඇඟිලි එකින් එක දිගහැරලා බලන්න රුපියලක්වත් නැහැ. හේතුව මේ ලෝකේ යම්කිසි කෙනෙක් කෝටි ප්‍රකෝටි ගණන් එකතු කරුවත්, සක්විති රජකම කෙරුවත් එයාට රුපියලක්වත් ගෙනියන්න බෑ කියන එක තමයි ඇත්ත කතාව. එහෙනම් මේ ලෝකයේ තියෙන සියලුම සම්පත්වල යථාර්ථය, සත්‍ය කතාව කුමක්ද කියලා ඇහුවාම ඒකේ නිවැරදිම සත්‍ය ප්‍රකාශය තමයි මේ හැමදේම අපට දීලා තියෙන මුර කරන්න. අපි මේගොල්ලට මුරකාරයෝ. අර නිදන් වලට ඉන්නේ බයිරවේ වාගේ, වැඩපොළ වල ඉන්නේ සිකියුරිටි කට්ටිය ඕචර්ලා. අන්න ඒ වගේ අපි මුරකාරයෝ. මේවා අපි මුර කරලා ආරස්සා කරලා දරුවන්ට මේක දීලා යනවා. ඒගොල්ලෝ එතන තාත්තා නැති වුණාය, අම්මා නැති වුණාය, කිරියම්මා කිරියත්තා නැති වුණාය. දැන් මේ ඔක්කොම මගේ කියලා පුදුමාකාර මාන්නයකින්, දේපළ වත්කමකින් නටනවා. එයා දන්නේ නැහැ එයාත් වයසට ගිහිල්ලා මැරිලා එයාගේ දරුවන්ටත් මේක මුර කරන්න බාර දීලා යනවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් අයිති නැහැ. අපි මේ දේපළවල තාවකාලික මුරකරුවෝ.
මේ හැම සැප සම්පතක්ම తాවකාලික පරිභෝජනය සඳහා පමණයි. මගේ ඇඳුම් කියලා කියන කෝ ඇඳුම් ටික කාලා පෙන්නන්න. ඉඩම් මගේ කියලා කියන කෝ ඉඩම් ටික කාලා පෙන්නන්න. ගෙවල් දොරවල් මගේ කියනවා කනකර රත්තරන් බඩු මගේ කියන කෝ ඒවා කාලා පෙන්නන්න. කිසිම දෙයක් කරන්න බෑනේ. මැරෙනකොට සේප්පුවේ තියෙන දේවල් අල්මාරියේ තියෙන දේවල් මායින් වල ගැට ඔක්කොම එහෙමම තියෙනවා. එහෙනම් මම මොනවද මේ කරලා තින්නේ? මේ ඔක්කොමට මුරකාරයෙක් වශයෙන්, පඩි නැති මුරකාරයෙක් වශයෙන් මම සේවය කරලා අර නිදන් රකින්න බෛරවයටත් මටත් අතර කිසිම වෙනසක් නැහැ. මෙන්න මේ ධර්මතාවය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඉතිබාලෝ විඤ්ඤති කියලා. බාලයා මේ ආකාරයට හිතනවලු. මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ කොයි වෙලේ උස්මයයිද අර බැලුම් බෝලයක් කුඹලා කටකට ගාලා අතහැරියා වාගේ උලඟට පාවගෙන යනවා. බැරි වෙලාවත් දෙයිගාකට වැදුනොත් දොඩංගාට වැදුනොත් කට වැඩිච්චක මං පුපුරලා යනවා. මේ බඹයක් විතර උස තියෙන මේ කයේ උලන් ටික ගියාම මේ කතන්දර සේරම ඉවරයි. මොකටද අපි එක්කෙනෙක් කෙනාට රිදවන්නේ? මොකටද අපි මෙච්චර හම්බ කරන්නේ? ඇයි මෙච්චර පෝසත් වෙන්න වෙහෙසන්නේ? මේ යථාර්ථය, මේ ධර්මතාවය අපට තේරුම් ගන්න බැරි නිසා භාග්‍යතුන් වහන්සේ 2600ට කලින් අපට දේශනා කළා. පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විඤ්ඤති. තමන්ට දරුවෝ ඉන්නවා අය, ඥාතියෝ ඉන්නවා අය, දෙමව්පියෝ ඉන්නවා අය, සැප සම්පත් තියෙනවා අය, ගෙවල් දොරවල් තියෙනවා අය, වත්කම් තියෙනවා අය කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ කියන කෙනා බාලය කියලා කියනවා. එහෙනම් අද මගේ ජීවිතයත් ඒ බාලයා කියන තත්ත්වෙට නේද ඇවිල්ලා තියෙන්නේ? තමන්ට තමන්වත් පීඩ වෙන්න බැරි කොට කොහොමද අපි අපට මෙච්චර දේවල් තියෙනවයි කියලා කියන්නේ? අපි හැමෝටම වැරදිලා, අපි හැමෝම වැඩ වරද්දගෙන ඕනම මොහොතක මැරෙන්න පුළුවන්. අද රාත්‍රියේ ඉස බිම තියලා නිින්දට ගියාම උදේට පණ තිබුණොත් නේද නැගිටින්නේ? ඇයි මේ අනිත්‍ය ධර්මතාවය, ස්ථීරත්වයක් නැති අස්ථීර ජීවිතය පිළිබඳව අපට තාම නිවැරදි වැටහීමක් එන්නේ නැත්තේ? මේ ලෝකේ හැමදේම අපට හයිමි වෙලා යනවා. අපිට අපිත් හයිමි වෙලා යනවා නම් මේ ලෝකේ මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. ලස්සනට අදන ගෙවල් දොරවල් කිරි උතුරලා ගෙටෙන්නේ. හැබැයි ඒ ගෙවල් දොරවල් පරණ වෙලා දිරාපත් වෙලා කඩන් වැටෙන්නේ නැද්ද? අවුරුදු කුමාරි කියනවා, සමෘද්ධි අවුරුදු කුමාරි කියලා ලස්සනට ඉන්න ළමයි තමයි මේ කිරි අම්මලා කිරි අත්තලා වෙලා වකුටු වෙලා ඇරමිටෙන් යන්නේ. දකින්න කොට ජීවිතෙත් එකපා වෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එනා මිනිස්සු බලානිදි වයසට යනවා, දේපල බලානිදි දිරාපත් වෙනවා, මිලමුදල් වත්කම් බලානිදි සේවෙනවා, මිනිස්සු ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. මෙන්න මීට වඩා සතරමා බබූතයාගෙන් තේරුම් ගන්න ධර්මතාවයක් අපට අවශ්‍ය නැහැ. මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, මේ සතරමා භූතය අපිට මහා විශාල ගාම්භීර ධර්මයක් දේශනා කරනවා. හැම තැනම තියෙන සතරමා නිමිති. දරුවෝ ඉපදෙනවා, ඉපදෙන බව අපි දන්නවා. ඉස්කෝලේ යනවා, එයා ලොකු වුණා කියලා දන්නවා. වයසට යනවා, එතකොට අපි දන්නවා මෙයා වයස 25යි 30යි කියලා. ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. මේ ලෝකේ මැරිච්ච නැති ගයක් නැති තරම් නේද? හැම ගෙදරම මල ගයක් වෙලා තියෙනවා. ඒත් අපි මැරෙනවා කියලා අපට මතක නැහනේ. ඒ මල ගෙවල් වලට ගිහිල්ලා කාලා බීලා කැරම් බෝඩ් එකක් අරගෙන ඒකෙන් පොඩ්ඩක් සෙල්ලම් කරලා රටේ නැති ඕපදූප ටික කතා කරලා බටර් පාන් ටික කාලා තේ ටික බීලා අර මිනිස්සු ඉනාගස්සලා වීලු තාලු කරලා ටිකක් වෙලා ඉඳලා එනවා. බලන්න අපි මොනතරම් උම්මත්තක ජීවිතයක්ද ගත කරන්නේ කියලා. අර කටගොන්න කසිප්පු බීලා පාර පුරා ඇවිදින මිනිස්සෙක් වාගේ උම්මත්තක ජීවිතයක් නේද? අනේ මටත් මේ වගේ පෙට්ටියක් හදනවා. මේ වෙනකොටත් මල්සලාවේ මගේ නමින් පෙට්ටිය හැදිලා ඕනම මොහොතක උලන් ටික ගියොත් මේ පෙට්ටියේ මාව තියලා මේ වගේම වලක් කාරලා කිසිම කරන්ට් එකක් නැහැ, ලයිට් එකක් නැහැ, තිත්ත කරවලේ පෙට්ටිය යට තියලා පස් දාලා වාලා පාගලා උඩින් මල් ටිකක් හිටවල යනවා. ඇයි මේ යථාර්ථය තේරුම් ගන්න නැත්තේ? අර මලමිනියා ගෙවල් මැද තියාගෙන ඒ මිනිය කියන අනේ ඕගොල්ලන්ටත් ওই ටික තමයි වෙන්නේ කියලා ඒක බලාගෙන අපි අර මිනිස්යාගේ නම්බරය ගන්න හදනවා, මේ මිනිස්යාට වීලු කරනවා, එතන පෙම් බැඳෙන්න හදනවා, අනියන් සම්බන්ධකම් කටගොන්න කසිපු බොනවා කට්ටියක් එකතු වෙලා. බලන්න අපි මොනතරම් මුලාවකද මේ ඉන්නේ කියලා. ඇයි මේ නියපෙඩේ පස් විතරයි නිවන් දකින්නේ, අනිත් ඔක්කොම කට්ටිය මා ගෙදර කින අපාට යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? ඇයි තථාගත ශ්‍රී මුඛයෙන් ඒ වගේ දෙයක් දේශනා කළේ? ලෝකේ මිනිස්සු මේක තේරුම් ගන්නේ නැල්ලු.
මිනිසුන්ට මේක තේරෙන්නේ නැල්ලු. කොච්චර කිව්වත් මිනිස්සු කැමති නෑ වයසට යනවා දකින්න. ඒක නිසා නේද කොණ්ඩේ කළු කරන්නේ. රටේ නැති ක්‍රීම් ගාන්නේ. කටවල් පාට කරන්නේ, නායවල් පාට කරන්නේ, අත් පාට කරන්නේ, නියපොතු පාට කරන්නේ. රටේ නැති ක්‍රීම් ಜಾති බීගෙන බේත් බීගෙන මිනිස්සු තරුණකම රැකගන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන සතරමා නිමිති. ඒ කියන්නේ මා බෝධිසත්වයේ පිරිණිවන් පාන ධර්මතාවයට අපි එකඟ නැහැ. අපේ ජීවිතය තුළින් අපේ කය තුළින් මේ සතරමා නිමිති දකින්න අපි සූදානම් නැහැ. ඒ සතරමා නිමිති අපි ප්‍රතික්ෂේප කරනවා. වයසට යනවට කැමති නෑ, ලෙඩ වෙනවට කැමති නෑ, මැරෙන්න කැමති නෑ. ඒ නිසා නේද පැයක් හරි වැඩිපුර ඉන්න මේ ජීවිතය අල්ලාගෙන මේ තරම් දුක් විඳින්නේ. මේ ලෝකේ, මේ මහ පොළොව ලෝකේ කිසිම කෙනෙකුට අයිති නෑ. ඒකට අයිතිවාසිකම් කියපු කට්ටිය ලක්ෂ කෝටියක් හිටියා. හැම රාජධානියකම රජවරු මේකට හිමිකම් කිව්වා. පරම්පරා ලක්ෂ ගණන් හිටියා මේකට ඔප්පු හදාගෙන. ඒ කොළ ටික එකතු කරා නම් මේ මහ පොළොව දෙකට පැලෙනවා. ඒ තරම් බරයි ඒ කොළ ටික. එකම හිඩමට ලක්ෂ ගණනක් මිනිස්සු වටිනාකම් කියලා. ඒත් අපට ඒක තේරෙන්නේ නැහැ. මේවා එකක්වත් ගෙනියන්න බෑ. මේ බින් අඟලක්වත් මේ ලෝකයේ කිසිම කෙනෙකුට අයිති නැහැ. తాවකාලික භුක්තියක් පමණයි. తాවකාලික පරිභෝජනයක් සඳහා පමණයි. හැමදේම අපට දීලා තියෙන తాවකාලිකයි. කුසල් තිබුණොත් ඒවා පවතිනවා. කුසලයේ ඉවරද අතේ තියෙන දේ අයිමි වෙනවා. කිරි දීලා ඔඩක්කුවේ තියාගෙන බොහොම පරිස්සමෙන් හදන දරුවා අවුරුදු 18ක් 20ක් වෙනකොට දිවුසන් පන්තිර ගිහිල්ලනවා අතුරුදාන් වෙලා. පොළට ගිහිල්ලනවා, වෙලට ගිහිල්ලනවා අතුරුදාන් වෙලා. කුසලයේ තීනකම් විතරලු දරුවොත් අපට අයිති වෙන්නේ. අකුසලයේ පටන් ගත්ත ගමන් අතේ ඉන්න දරුවෝ අතුරුදාන් වෙනවා. ඇයි අපි කසාද බඳලා ගෙනාවේ තේ වගේ නේද? පෙම් බැඳිලා එක්කන් එනකොට ඒ අම්මා තාත්තට ලැබිච්ච ඒ වේදනාව, ඒ දුක, ඒ අම්මා තාත්තා වෙනකොට අපටත් ඒක ලැබෙන්න එපාය. ඒ කර්මය ඒ විදිහට පරිසම් දෙන්න එපාය. එහෙනම් අපට ඒක පරිසම් දෙන්නේ අපේ දරුවා තේ වගේ උස මාත් වෙලා තරුණකමටපත් වුනාම එයාව කැන්දන් යන්න යම්කිසි මිනිසෙක් පැමිණෙනවා. අර විදියටම කඳුලේ බතුයි අපිත් මාස ගාණක් කනවා. කර්මඵල විශ්වාස කරන්නට ඕනේ. හේතුඵල ධර්මයට අනුවයි මේ ලෝකේ හැමදේම සිද්ධ වෙන්නේ. හොඳ දේවල් දුන්නොත් හොඳ දේවල් ලැබෙනවා. නරක දේවල් දුන්නොත් ලෝකෙට නරක දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා. අපි අනුන්ගේ දේවල් ගත්තාම අපේ දේවල් ගන්න ඕනේව ගන්න මිනිස්සු මේ වෙනකොට තැවිල්ලා ඉවරයි. හොඳ දේවල් කියලා බලන්න ජීවිතේ හැමදාම හොඳ දේම අපට හැයෙනවා. නරක දේවල් කියලා බලන්න බල්ලොත් අපට බුරනවා. ඒ කියන්නේ බල්ලටත් තරහා යනවා අපි දකින්කොට. හේතුව නරක දේවල්මයි අපට ලැබෙන්නේ. නිකම්ම නිකම් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා එක්තැන් වෙලා කුණු වෙලා මැරෙන්න යන කයට මොකටද මේ තරම් කර්ම ගොඩ නගන්නේ? සතුටින් සාමයෙන් ප්‍රීතියෙන් ඉන්න පුළුවන් වාසනාව අපට මොන තරම් ලැබිලාද? නියතමානීව කටයුතු කරන්න, අවංකව කටයුතු කරන්න, හැමදේම ඉවස ගන්න, ඇඩවෙන්න, එක්කෙනාට එක්කෙනා සමාව දෙන්න, අනිත් අයගේ යාපත සිතන්න, තමන් ඕනම දුකක් ඉඳගෙන අනිත් අයට සතුට සාමය ප්‍රීතිය දෙන්න උත්සාහ කරන්න. මේක තමයි බුද්ධ ශ්‍රාවකෙක්ගේ තියෙන එකම ලකුණ. අපිට වාසගමෙන් බෞද්ධත්වය ලැබිලා තියෙන හැබැයි ජීවිතවල බෞද්ධත්වය නැහැනේ. හැමදේම අනිත්‍යයි දුකයි කියලා කියන කෝයේ අනිත්‍ය ධර්මතාවය අපේ ජීවිතවල නැහැනේ. හැමදේම දුකයි කියලා කියන දුක නෙමෙයිද මේ බදාගෙන ඉන්නේ අපි? පැය 24ම දුක වැඩි කරන්න උත්සාහ කරන්නේ. රුපේලක් හරි අපේ වත්කම් වැඩි කරනවා කියන්නේ එයා දුක වැඩි කරනවා කියන එක තමයි. අත්තරලා නිදාසෙන්න ඕන සාසනයක ඉපදිලා ඒ බෞද්ධකමත් ලැබිලා බලන්න අපි අල්ලා ගන්න ඇති අපේ ජීවිතවල මොනතරම් දුර්වල තැනක්ද මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතිබාලෝ විඤ්ඤති කියන ඒ ධර්මතාවයට සාපේක්ෂව තථාගතයන් වහන්සේ ඒ කියන බාලයා වෙන කවුරුත් නෙමෙයි. පැවැත්මට වැඩ කරන, ඉපදීමට වැඩ කරන, සසරට වැඩ කරන ඒ කියන තනත්තා මම වෙමි කියලා මන් නිතර සීකරන්නට ඕනේ. අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක සමගින් ඉන්න බැරි නම් ඒ බාලයා වෙන කවුරුත් නෙමෙයි මම තමයි. අම්මට තාත්තට සලක ගන්න බැරි නම් ඒ බාලයා වෙන කවුරුත් නෙමෙයි මම තමයි. දේපල වත්කම් වලින් මාන්නයක් උඩඟුකමක් හිතුවක්කාරකමක් අදාගෙන මෙච්චර වත්කම් තියනවා මෙච්චර දේපල තියනවා කාග පීටක් මට අවශ්‍ය නැහැ මට පුළුවන් මට ඕන විදිහට ජීවත් වෙන්න කියලා හිතනවා නම් එයා තරම් මේ ලෝකයේ බාලය කනුන්නෙක් නැති තරම්. කෝ බඩේ කැක්කුම කාට හරි දීලා බලන්නකෝ, කං කැක්කුම දීලා බලන්නකෝ,
වයසට යන එක නවත්තන්නකෝ පැයක් දෙකක්. මරණයටපත් වෙනකොට විනාඩි 5ක් මරණය කල් දාලා බලන්නකෝ. මේ එකක්වත් අපට කරන්න බෑ. වයසට යනවා බලාගෙන ඉද්දී නවත්තන්න බෑ. ලෙඩ වෙනවා බලාගෙන ඉද්දී නවත්තන්න බෑ. මැරෙන මොහොත ලං වෙනකොට මොනතරම් වත්කම් තිබුණත් වැඩක් නෑ. ඒ ප්‍රාණය අයිමි වෙනවාමයි. මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. මේ ධර්මතාවය තේරුම් ගන්නට ඕනේ. අද අපේ ජීවිතයේ තියෙන ලොකුම දුර්වලකම තමයි යථාර්ථය අපට තේරුම් ගන්න බෑ. නැති ධර්මතාවයක් අපි නඩත්තු කරන්න, ඒක අලංකාර කරන්න, ඒක විශ්වාස කරන්න අපි හරියටම දක්ෂ වෙලා සිටිනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අනේ අම්මේ බලන්නකෝ දැන් ටිකක් තරුණ වෙලා වාගේ කිව්වම පුදුමාකාර සන්තෝෂයක්. අනේ අම්මේ ඉස්සරට වඩා දැන් බලන්නකෝ පාට වෙලා සුදු වෙලා කියලා කිව්වම පුදුමාකාර ප්‍රීතියක්. ඔගලගේ ගේනම් හරි ලස්සනයි කිව්වම ඊට වඩා සතුටක් නැහැ. බලන්න අපේ මාන්නේ නඩත්තු වෙ නැටි. ඒගොල්ලේ ප්‍රශංසා කරනකොට අපට ඇස්සල කඳුළු පිරෙන්න එපාය. අනේ මේක කියනකොට මට සතුට දැනෙනවා. සතුට නෙමෙයි මගේ මාන්නේ මේ සතුට. ඒ හැම සතුටක් තුළම මගේ මාන්නේ මම පිනවන්නේ. මේ ධර්මතාවය අපට තේරෙන්නේ නැහැ. දවස ගන්න නැකිట్లా අද මං තවත් දවසකින් මරණයට ලං වුණා. තවත් දවසකින් මං වයසට ගියා. තවත් මං මරණයට ලං වෙනවා කියනක මෙනේ කරන්න පුළුවන් නම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඉන්සා පීඩා නොකර ජීවත් වෙන්න අපි දක්ෂ වෙනවා. දුර්ලභ ගණේ අවස්ථාව තමයි මේ මිනිසත් භවය. අනන්ත අප්‍රමාණ සත්ත්ව කුලවල ඉපදිලා ගවය වෙලා මොනතරම් බඩු අදින් දැද්ද කරත්තවල වෙල් වල ආහන් දැද්ද සුනකිය වෙලා මොනතරම් බල්ල වෙලා පාරවල් වල ගුටි කකා මේම නිදාගෙන ඉඳද්ද රිලව් වඳුර වෙලා මොනතරම් ගස්වල නිදාගෙන මොනතරම් දුක් විඳින්දද්ද සංසාරයේ මේ විදිහට අනන්ත අප්‍රමාණ ඉපදිලා මේ පුංචි පුංචි අභයට එකතු වෙනා වාගේ කුසල් රාශියක් එකතු වෙලා තමයි මේකින දුර්ලභ ගන්නේ අවස්ථාව මිනිසක් බව හම්බ වුනේ. එහෙනම් මේක තරම් උත්තරීතර වාසනාවන්ත අවස්ථාවක් නෑ රාත් වෙන්න පිරිනිවන් පාන්න. හැබැයි මිනිසක් බව හම්බ වෙච්ච වෙලේ ඉඳලා අවුරුදු කුමාරි වෙනවා කසාද බඳින්න, රූමත් කුමාරයා වෙනවා කසාද බඳින්න, මේ ලෝකේ තියෙන ලොකුමගේ හදන්න වලවල් කපනවා, අත්තිවාරම් දානවා. ලෝකේ පළවෙනි ධනවතාවෙන්ද උදේ පාන්දර 4 ඉඳලම නැගිටගෙන උදල්ලත් එක්ක මහ පොළවත් එක්ක යුද්ධයක් අල්ලනවා. බුම්මාට දෙයියන්ට සී නැති වෙනවා. මොකද්ද මේ මිනිස්සයා උදේ නැගිටලා මේ අල්ලන යුද්ධය කියලා? ලක්ෂයක් දවසට හම්බ වුණත්, කෝටියක් දවසට හම්බ වුණත් එක බත් පාර්සලයකට වඩා කන්න බැරිලු. මේක තමයි ඇත්ත ධර්මතාවය. ඒක අපි පිළිගන්නේ නැහැ. දවසර ලක්ෂයක් හම්බ වුණත් මදි. ඒක ලක්ෂ එකමාර කරන්නේ කොහමද, දෙක කරන්නේ කොහමද කියලා කල්පනා කරනවා. හැබැයි එක්කෙනෙකුට එක බත් පාර්සලයකට වඩා කන්න බෑ. ඒක කිසිම දවසක වාඩි වෙලා මෙනෙහි කරන්නේ නැහැ. ඒක පිළිගන්නේත් නැහැ. ලෝකේ හම්බ කරලා සෑයීමට පත් වෙච්ච කෙනෙකුත් නැහැ. ලෝකේ නිරෝගිමත්කමට බේත් ගත්ත කෙනෙකුත් නැහැ. ඒම නිරෝගිමත්ව ජීවත් වෙච්ච මිනිසෙකුත් නැහැ. ගෙවල් අදලා සෑයීමට පත් වෙන්නේ නැහැ. කසාද බැඳලා සෑයීමට පත් වෙන්නේ නැහැ. කාලා සෑයීමට පත් වෙන්නෙත් නැහැ. බීලා සෑයීමට පත් වෙන්නෙත් නැහැ. ඇඳලා සෑයීමට පත් වෙන්නෙත් නැහැ. ඇයි මේ කෙලස් කියන තණ්හාව තියෙන තාක්කල් කිසිම දෙයකින් සංසිඳෙන්නේ නැහැ. එහෙනම් මේ කෙලස් වල භයානකකම අපගේ සිතවිලි වලින් අපට වැටහෙන්නට ඕනේ. මිනිසත්කම ලැබෙන්නේ අපි හැමෝටම ගෙවල් හදන්න, කසාද බඳින්න, පෝසත් වෙන්න නෙමෙයි, රාහත් වෙන්න. රිලවුන්ට රාහත් වෙන්න බෑ, බල්ලන්ට රාහත් වෙන්න බෑ. ඒ නිසා තමයි මිනිසත් භවයේ උත්තරීතරයි කියන්නේ අපට විතරලු රාහත් වෙන්න පුළුවන්. එනම් මේ සෑම සත්වයකට සාපේක්ෂව යම්කිසි සත්වයකට මිනිසත්කම ලැබෙනවා නම් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙනවා නම් ඒ කාන්ත වශයෙන් මෙයා රාහත් වෙන්න ඉපදිච්ච කෙනෙක්. මොකෝම හිටියත් මැරෙනවා, මේමෙ හිටියත් මැරෙනවා, අරම හිටියත් මැරෙනවා, දුප්පත් වෙලා හිටියත් මැරෙනවා, පෝසත් වෙලා හිටියත් මැරෙනවා, නිරෝගිමත්ව හිටියත් කවදරි මැරෙනවා, ලෙඩ වෙලා හිටියත් කවදරි මැරෙනවා, පොඩි ගේක හිටියත් මැරෙනවා, මාලිගාව කෙටියත් මැරෙනවා. මෙන්න මේ ධර්මතාවයේ උදේ පාන්දර නැකිట్లా සී කරනවා නම් එයා දන්නේම නැතුව මරණානුසතිය වඩන භාවනා යෝගියෙක් බවට පත් වෙනවා. හැමදේම ලෝකයේ අයිමි වෙනවා. අම්මා තාත්තා අයිමි වුණා, කිරි අම්මා කිරියත් අයිමි වුණා. අනේ මේ කිරිදරුවන්ට
අම්මා තාත්තා වශයෙන් මමත් අහිමි වෙනවා. ඒ දරුවන්ටත් ඒ දරුවන්ගේ අම්මා තාත්තා අහිමි වෙනවා. මෙන්න මේ විදිහට ලෝකයේ හැමෝම හැමෝටම අහිමි වෙනවා. හැම සම්පතක්ම අහිමි වෙනවා. කිසිම දෙයක් ස්ථීර වශයෙන් පවතින්නේ නැහැ. හැමදේම අනිත්‍යයි. తాවකාලිකයි. අපි හැමෝම මේ පරිභෝජනය කරනවා తాවකාලික පරිභෝජනය සඳහා පමණයි. අර සමහර ටැංකිය වල ගහලා තියෙනවා බීමට පමණයි කියලා. ඒ වගේ හැම භාණ්ඩයකටම ගහලා තියන්න తాවකාලික පරිභෝජනය සඳහා පමණයි. මේ පුටු මේස ටික, කෝප්ප පිඟන් ටික, ගෙවල් දොරවල් ටික, කොට්ට පැදුරු ටික, යාන වාහන ටික, ඇඳ ඇතිරිලි ටික හැමදේම తాවකාලිකයි. උස්ම ගියාද ඒක වෙන කෙනෙකුට අයිති. බලන්න අපි తాවකාලික පරිභෝජනය මොනතරම් උපාදානය කරගෙනද කියලා, අයිතිවාසිකම් කියාගෙන ඉන්නවද කියලා. ඒ නිසා නේද අපි මෙච්චර පිරීලා ඉන්නේ. මෙන්න මේ ධර්මතාවයේ උදේ පාන්දර නැකිටලා ඇස් දෙක පොඩි කරලා වටපිටා බලලා මේ ඔක්කොම తాවකාලිකනේ, කවදරිමක මන් දාලා යනවනේ, කවදරිමක හයිම වෙනවනේද කියලා මෙනෙහි කරානම් එයා අනිත්‍ය භාවනා වඩන භාවනා යෝගියෙක් බවට පත් වෙනවා. උදේ පාන්දර නැකිට ගමන් තමන්ගේ කය දිහා බලලා අනේ ඊට වඩා දවසක් මම වයසට ගියානේ, තවත් මම වැරෑලි වුණානේ, දසමකින් හරි මම පිළිකුල් වුණානේ කියලා තමන්ගේ කය මෙනේ කරන්න පුළුවන් නම් එයා පිළිකුල් භාවනා වඩන භාවනා යෝගියෙක්. බලන්න උදේ පාන්දර හැඳෙන් ඈරිච්ච වෙලේ ඉඳලා එයා භාවනා කීයක් වඩනවද, මොනතරම් කමටහන් වඩනවද කියලා. අපි ජීවත් වෙලා ඉන්න මේ පරිසරයේ හැමතැනම තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව දකින්න ඕනේ. හැමදේම නිවැරදිව කල්පනා කරන්නට ඕනේ. හැමදේම නිවැරදිව සවන් දෙන්නට ඕනේ. නිවැරදිව කතා කරන්නට ඕනේ. නිවැරදිව ජීවත් වෙන්න ඕනේ. මේක පුරුදු කරන්න තමයි ගෙවල් දොරවල් හම්බෙලා තියෙන්නේ. මේවා පුරුදු කරන්න තමයි සමාජයක උප්පත්තිය ලැබිලා තියෙන්නේ. මේවා පුරුදු කරන්න තමයි අම්මා තාත්තා ගෙවල් දොරවල් මේ හැම දෙයක්ම පීටලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කමඨා මේවා. බැරි වෙලාවත් නෝන අපට කෑ ගන්නවා. ඒ කෑ ගන්නකොට ඒ කෑ ගන්නේ මට නෙමේ, මගේ වරදට, මගේ අඩුවට, මගේ දුර්වලකමට. එයාට ස්තුති කරනවා නම් එයා මොනතරම් සම්මා වාචාව වඩන කෙනෙක්ද? ආ වරදක් පෙන්වන්න බෑ, අඩුවක් කියන්න බෑ, පොළු අරගෙන පස්සෙන් පන්නනවා. ඒ තරම් තරහා. ඔයා කවුද මගේ අඩුව හදන්න, මාව හදන්න මේ ලෝකේ කිසිම කෙනෙක් නැ. මොනතරම් එයා මිත්‍යා වාචාව තුල බැබලෙනවද බලන්න. සතර පායට හිමිකම් කියනවා එයා. මිනිස්සු අපට තඩි බානවා නම් තඩි බාන්නේ අපට නෙමෙයි, අපේ අසත්පුරුෂකමට, අපේ දුර්වලකමට, අපේ අඩුපාඩුවටයි තඩි බාන්නේ. මිනිසු නිඳා කරනවා නම්, අපාස කරනවා නම්, දොස් කියනවා නම් ඒ කිසිම දෙයක් මට කරන්නේ නැහැ. මගේ දුර්වලකමට, මගේ අඩුපාඩුවට, මගේ අසත්පුරුෂකමට තමයි මේ මිනිස්සු මේ හැම දොසක්ම කියන්නේ. ඒක සතුටෙන් බාර ගන්නට ඕනේ. හේතුව ඒවයි අඩුපාඩු වලට ලැබෙන දහයද. කිසිම ගලක් මෙම් පූජනීය වෙන්නේ නැහැලු. කිසිම පර්වතයක් වන්දනාමාන වලට ලක් වෙන්නේත් නැල්ලු. ඇයි දන්නේ නැහැ පර්වතයකට වඳින්නේ නැත්තේ මිනිස්සු? ඇයි දන්නේ නැහැ ගල් වලට මිනිස්සු වඳින්නේ නැත්තේ? හැබැයි ගල්වඩුව ඇවිල්ලා ඒ පුංචි කටුමැටි ටිකක් අරගෙන එතන වාඩි වෙලා අවුරුදු දෙකක් විතර එක නෙලනවා, ගලට රිදවනවා අනන්ත ප්‍රමාණ, කඩලා කඩලා රිදවලා ලස්සනට ගෞතම තථාගතයන් වහන්සේගේ රූපය දුවාම මුළු ලෝකෙම මිනිස්සු ඇවිල්ලා අර ගල් පිළිමෙට දන ගගා වඳිනවා, පෙරලි පෙරලි වඳිනවා, අඬාගෙන ඉන්නවා, පඳුරු ගැට ගන්නවා, භාග්‍යතුන් වහන්සේ පීඨ වෙන්න කියලා කියනවා, භාග්‍යතුන් වහන්සේ කියලා ඉතාලගෙන බලාගෙන යා මාර්ගඵල නිවන් අවබෝධ කරනවා. බලන්න අර පර්වතයට වෙච්ච දේ. අපේ ගීගෙවල් වලත් මිනිස්සු කටුමිටි අරගෙන අපිව නෙලනවා රාත් බෝධියක් වශයෙන්, රාත් පිළිමයක් වශයෙන්. අම්මා බහිනව නෙමේ, අම්මා මගේ චරිතේ නෙලනවා. බිරිය මට බහිනව නෙමේ, සැමියා මට බහිනව නෙමේ. මගේ අඩුපාඩු දුර්වලකම් හැම එකක්ම කඩතොළු නෙලලා මාව නිවැරදි කරනවා. ආලපාල මිනිස්සු මට ඉන්සා කරනවා නෙමේ, ඉවසීම කියලා ඒගොල්ලෝ නෙලනවා. අපට දරා ගැනීම හැකියාව නෙලනවා, හැඩ ගැහිමේ හැකියාව නෙලනවා. ඒ මිනිසුන්ට හැමදේම දරාගෙන කටයුතු කරන්න, ඒ කිසිම මොහොතක එපා නොකරන්න, පලිගන් නැතුව ඉන්න දක්ෂකම් අපිව නෙලනවා. බලන්න රාත් බෝධියක් මොනතරම් ලස්සනට මිනිස්සු ලස්සයක් විතර එකතු වෙලා නෙලනවා. මේක දන්නේ නැතුව අපි ඒ මිනිසුන්ට පොළු වලින් ගාලා, උසාවි ගිහලා නඩු දාලා, අසුවලා මේම කළා, මෙසුවලා මේම කළා. හැබැයි මේ පිළිමේ මේම නෙලනවාය, මගේ චරිත මිනිස්සු නෙලනවාය. ඒ මිනිස්සු රෑදවල් දෙකේ
ගිරවවාගේ නිතරම කියව කියව මගේ අඩුපාඩු දුර්වලකම් මට පෙන්වල දෙනවාය, ඒවා දැනුවත් කරනවාය, මගේ අසත්පුරුෂකම් අඩුපාඩු හැමදේම මතක් කරනවාය, ඉක්මනට හදාගන්න මේ මිනිස්සු උදව් කරනවාය. බලන්න මේ සම්මාව කිසිම දෙයක අපි දැක්කේ නෑනේ. අල්ලපු ගෙදර මනුස්සයා දොස් කියනවා නෙමෙයි, නිතරම මගේ අඩුපාඩු පෙන්වල දෙනවා, මේ ඔක්කොම හදාගන්න එතකොට rahat වෙනවා කියලා. ඒ මනුස්සයාට ඒ ඉන්න දිසාවට වඳින්න එපාය. ඒ මිනිස්සු අපට කරන යහපතට මිනිස්සු හරියට ඉරියර කරනවා. ඉරියර තුලින් නේද දරා ගැනීම හැකියාව ඇදෙන්නේ, වඩා ගන්න පුළුවන් කමඨාණක් නේද ඕක. හැම තැනම හැඩගැයිලා ජීවත් වෙන දක්ෂකම ඇදෙන්නේ එතකොට නේද. ඉවසීම ප්‍රගුණ වෙන්නේ කන්ති පාරමිතා වඩන්න ඒගොල්ල අපට උදව් කරනවා. කරුණා පාරමිතා වඩන්න, දයා පාරමිතා වඩන්න, නෙක්ඛම්මේ වඩන්න, උපේක්ඛා පාරමිතා වඩන්න මේ මිනිස්සු අපට උදව් කරනවා. ඇයි? අම්මා කනක් කැලේ ඉන්න නැ කියවනවා, දරුවෝ අපි කියන දේ අහන්නේ නැ, සහෝදරයෝ අපට කිසිම උදව්වක් කරන්නේ නැ, ඥාතියෝ විරසක වෙලා එන්නේ යන්නේ නැ, කිසිම මෝතක කාගෙන්වත් පිටක් නැ. එහෙනම් ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, බලාපොරොත්තුත් නැතුව Tamanට Tamanගේ අඩුපාඩු ටික හදාගෙන කටයුතු කරගෙන උදකලා වෙන්න උපේක්ඛා පාරමිතාවට නෙමෙයිද මේ ඥාතියෝ වෙන් වෙලා ඉන්නේ. ඥාතිය කමනාපුණාම අපි වෛර බඳිනවා. අපි දන්නේ නැහැ ඥාතිය අපට කරන්නේ උදව්වක්. කොහොමද අපි සහෝදරත්වයෙන් බැඳිලා හිටියාම, ඥාතිත්වයෙන් බැඳිලා හිටියාම, ආදරයෙන් හිතවත්කමෙන් සෙනෙහසෙන් අපි බැඳිලා හිටියාම, ඒ විදිහට අපි මේ ලෝකේ ජීවත් වෙන්න ගත්තාම කවදරි දවසක රාත් වෙන්න මේ කියන සියලුම අඩුපාඩු ටික හදන්න එපාය. කවදරි අඩුපාඩු හදනකම් අපිට රාත් වෙන්න බෑනේ. එනම් මේ ලෝකේ සෑම දුර්වලකමක්ම අඩුපාඩුමක්ම අපි හදන තාක් කල් අපිට rahat වෙන්න බෑ. එහෙම rahat බෝධියක් අපිට ලැබෙන්නේ නෑ. එනම් ඥාතියෝ හමනාප වෙනවා, තරහා වෙනවා, අම්මා තාත්තා තරහා වෙනවා, සහෝදරයෝ තරහා වෙනවා කියලා කියන්නේ මේ කට්ටියත් එක්ක තියෙන බැඳීම. rahat වෙනකොට කවදර අපි කඩන්න එපා, මේ බැඳීම නිදාසෙන්න එපා. කල්ලාතු ඒගොල්ලෝ කියනවා, අනේ අයියේ, අනේ පුතේ, අනේ සහෝදරය, මේ බැඳීම් ටික අපි දැම්ම කඩනවා, ඉතුරු ටිකත් කඩාගෙන මේ භවයේ rahat වෙන්න කිසිම කෙනෙකුට බැඳෙන්න එපා, කිසිම ඥාතිත්වයකට, සෙනෙහසකට, ආදරයකට අහුවෙන්න එපා. rahat වෙනකොට මේවා තමයි අපට පිරිනිවන් පාන්න තියෙන බාධක. බලන්න මේ ලෝකේ කිසිම කෙනෙක් අපට අතුරුකම් කරලා නැහැ, හැමෝම අපට කරලා තින්නේ මිතුරුකම්. මේක දන්නේ නැතුව අපි මේ ලෝකේ ඔක්කොම අතුරුෝ කියලා එකක් අදාගෙන ඉන්නවා අපට වැරදිලා. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න මෙන්න මේ ධර්ම කාරණාවට අපි තින්නේ ඒ කියන බාලයා කියන තැන තමයි. අපි හැමෝටම වැරදිලා තියෙනවා, අපි හැමෝම වැඩ වරද්දගෙන තියෙනවා. දැන් ඉඳලා නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න. බැරි වෙලාවත් අපිට අකමැති දේ යම්කිසි දෙනෙක් පූජා කරාම ඒ අකමැති දෙයට හැඩගැයෙන්න, ඒක කැමැත්තෙන් බාරගන්න. මේ ලෝකයේ අකමැති කැමැති කියලා එකක් නැහැ. ලෝකයේ හැමදේම අපිට කමටාං. අකමැත්තක් ඇති වෙනකොට නේද අපිට තරහා යනටි දැනගන්න පුළුවන්. එහෙනම් අකමැති දේවල් ලැබෙනවා, අපහසු දේවල් ලැබෙනවා, අපි කැමති නැති දේවල් එක්ක අපට ගැටීතු කරන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ මේ ලෝකයේ උත්තරීතර කමඨාන අපට ලැබිලා. අටලෝ දහමට සාපේක්ෂව දුක සැප කියලා එකක් තියෙනවා, නින්දා ප්‍රශංසා කියලා එකක් තියෙනවා, කැමැත්ත අකමැත්ත කියලා එකක් තියෙනවා, ලාභ අලාභ කියලා එකක් තියෙනවා. එහෙනම් ඒකට සාපේක්ෂව කැමති දේවල් වලට අපි ප්‍රිය වෙනවා, අකමැති දේවල් වලට අපි ප්‍රතික්ෂේප කරන. ඒ කියන්නේ අටලෝ දහමට තාම ගැටෙනවනේ. එනම් මේ ලෝකේ අටලෝ දහමට මම ගැටෙනවා කියනක දැනගන්න අර අකමැති දේවල් අකමැති වැඩකටයුතු මට උදව් කරනවා නේද? මේ ගේ ඇතුලේ මේ හැමතැනම තියෙන්නේ කමටාං. මේ හැම භාණ්ඩයක්ම හැම භෞතිකයක්ම අපට උදව් කරනවා rahat වෙන්න. අපි එක්කෙනාට එක්කෙනා උදව් කරනවා. ඒ උදව් කිරීම තුලින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව එහෙම බලාපොරොත්තු වුණාම යාට නිවන් දකින්න බෑ. අපි අපේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නවා. නමුත් අපි අපේ දරුවන්ට දෙන්නේ යහපත් දේද කියලා ටිකක් හිතලා බලන්න. අධ්‍යාපනය තුළින් යාට නැවත වත්කම් අදන්න, නැවත නැවත සංසාරයේ ඉපදෙන්න නෙමෙයිද අපි හදන්නේ.
ලොකු පඩියක් ගන්න, ලොකු තනතුරක් ගන්න, ලොකු ගෙවල් ගන්න, ලොකු වහන ගන්න හැමදේම හදලා දෙනවා. ඇයි අපට තේරෙන්නේ නැත්තේ ඒ එකක්වත් යට ගෙනියන්න බැරි බව? ගෙනියන්න බැරි දේවල් එකතු කරන්න ඒ වත්කම් අදන්න අපි යාට උදව් කරනවා. හැබැයි ඒ එකකින්වත් නිදහස් වෙන්න අපි උදව් කරන්නේ නැහැ. අපට එම ඕමනාවක් නෑ. අපි කරවලයෙන් රෑ වැටුන වලේ ඒ දරුවා තල්ලු කරනවා බලාත්කාරයෙන් දවල්. බලන්න අපට වැරදුනා. නමුත් අපේ දරුවට ඒක වැරදෙන්න බෑ. දරුවා බේරෙන්න ඕනේ කියලා හිතන්නේ නෑ. අපට වඩා වැරදෙන්න නේද අපි උදව් කරන්නේ? කොහමද අපි අම්මා වෙන්නේ, තාත්තා වෙන්නේ? දරුවට කරන තරම කරලා තින්නේ හතුරු කන්නේ. ඒ දරුවා ඒ කාන්ත වශයෙන්ම වයසට යනවා නම්, ලෙඩ වෙනවා නම්, මැරෙනවා නම්, එයාට රාහත් වෙලා පිරිනිවන් පාන්න ඒ උත්තරීතර රාහත් බෝධිය නේද අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා දෙන්න ඕනේ. අපි යාට දහවද්දත් එක්ක කසාදයක් බඳලා දෙනවා. ඉදම දීලා ඒ මනුස්සයව ගොවියෙක් කරනවා. එහෙම නැත්නම් යව කුඹලෙක් කරනවා. එයා ගෙයක් අදාගෙන ඒක අස්සේ රිංගලා ඉන්නවා. එයා කුඹලෙන්. බලන්න අපේ දරුවන්ට අපි දීලා තින්නේ ඔක්කොම නැවත නැවත ඉපදිලා සංසාරයේ දුක් විඳින්න දුකට හේතු ටික හදලා දීලා අනේ මං දරුවට ඉගන්නවා දැන් හොඳට ඉන්නවා හොඳට වත්කම් තියනවා බඳපු තැන හොඳට දෑවැදිත් හම්බ වුණායි කියලා අපි සතුට වෙනවා. සතුට නෙමෙයි දරුවට ඌණියම කරලා ඉවරයි. ඒ දරුවා විනාශ කරලා ඉවරයි. අපට වඩා සංසාරයේ ඒ දරුවා ඉපද ඉපද දුක් විඳිනවා. එහෙනම් අම්මෙක් තාත්තෙක් වශයෙන් තමන්ගේ දරුවට අතුරුකම් කරලා මේ කියන කෙනාලු අර ඉතිබාලෝ විඤ්ඤති කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ මෙන්න මේ කට්ටියලු අරගෙන බාලයා. අපේ ජීවිතයේ අපි හැමෝටම කියන්න ඕනේ නිවන. අපි කතා කරන්න ඕනේ නිවන. අපි සිතන්න ඕනේ නිවන. අපි ජීවත් වෙන්න ඕනේ නිවන. එහෙනම් අපි නිවනට ජීවත් වෙනකොට, නිවනට කතා කරනකොට, නිවනට දකින්නකොට, නිවනට සවන් දෙනකොට අපි නිවිලම යනවා. අපි ඔක්කොම තියෙන ඇවිලෙන ඒවාමනේ අපේ කටයුතු. අපේ ජීවිතයේ කිසිම මොහොතක අපි අනිත්‍ය ධර්මතාවය මෙනෙහි කරන්න වෙලාවක් තියනවද? මගුල් ගෙදරකට ආරාධනා කළාම බොහොම ලස්සනට සූදානම් වෙලා සති දෙකකට කලින් ඉඳලාම අපි සූදානම් වෙනවා අසෝලාගේ මගුල් ගෙදරට යන්න ඕනේ කියලා. සාරි අදනවා, සාරි වලට ගැලපෙන සෙරප්පු ගන්නවා, ඒකට ගැලපෙන කොණ්ඩ බෝල ගන්නවා. සති දෙකක ඉඳලා සූදානම් වෙනවා. කෝ දෙපෝච සිල් ගන්න සති දෙකකට කලින් සූදානම් වෙන කට්ටිය පොඩ්ඩක් අත් උස්සන්නකෝ. කිසිම කෙනෙක් නැහැ. දෙපෝය දවස් උදේ පාන්දර තමයි කලබලෙට සූදානම් වෙන්නේ. සමහරට යාගේ හැඳුම නැහැ, සෙරප්පු නැහැ, මල්ල නැහැ, පැදුර නැහැ. එතකොට කෑ ගාලා පුටු මේස වලට පයින් ගාලා කෝප පිඟම් පොලේ ගාලා තමයි යන්නේ. ඇයි? ඒවා එකක්වත් සූදානම් නැහැ. අර අතන ගිහලා අරක්කු බීගෙන නටන්න, කුකුල් මස් ටික කන්න, බාගට රෙදි ඇඳගෙන ඒ සින්දු වල dance කරන්න සති දෙකකට කලින්ම මේ මනුස්සයා සූදානම් වෙනවා. බුදුන් වඳින්න සසර දුක නිවා ගන්න මේ මනුස්සගේ කිසිම වමනාවක් නැහැ, කිසිම සූදානමක් නැහැ. මේක තමයි වර්තමානයේ අපේ බෞද්ධකම. කියන්න හරි ලැජ්ජයි. නමුත් ඇත්ත ඒක තමයි. සමහරු ඉන්නවා මගුල් ගෙදරට යන්න දවස් දෙකකට කලින්ම බඩ විරේක කරනවා. ඊට වඩා හොඳ නැද්ද? බඩ පළල බඩවල ටික අරගෙන හොදලා, සබන්දල හොදලා, වැලේ වේලෙන්ද දාලා අයි කරගෙන ගියා නම් ඒ මනුස්සයා සූදානම් වෙනවා ආල් සේරුවක බත් කන්න. දවස් දෙකකට කලින් බඩ විරේක කළා මොකවත් කන්නේ නැහැ. සී නෑ මනුස්සයා නැගිට ගන්න. ඒත් ඒ මනුස්සයා ඉවසගෙන ඉන්න අර මගුල් ගෙද සම්පූර්ණ ඔක්කොම ටික කාලා දානවා කියලා. හැබැයි කිසිම දවසක සිල් ගන්න මේ තරම් සූදානම් වෙච්ච මනුස්සයෙක් අපි දැකලා නැහනේ. දරුවා රකින්න රෑදවල් දෙකේ නිදි මරන අම්මලා අපට අනන්ත අප්‍රමාණ අම්බෙලා තියෙනවා. නිදි මරාගෙන කිරි දෙන්නේ. ඒ අම්මට මතක නැහැ කිරි දෙන ගමන් ඒමම උඩුකය නිර්වත්වම නිඳ ගිහිල්ලා. ඒ තරම් ඒ දරුවා වෙනුවෙන් කැප වෙනවා. කෝ සිල් රකින්න නිදි මරාගෙන වේසන අම්මෙක් තාත්තෙක් මට පෙන්වන්නකෝ. කිසිම වමනාවක් නැහැ. සිල් කඩන්නේ කොහමද කියලා නේ කල්පනා කරන්නේ. අද අපේ වර්තමාන ජීවිතය ඕක නේද? අපේ බෞද්ධකම ඕක නේද? අපේ උපාසකකම ඕක නේද? අපි අපේ ජීවිතවල අවශ්‍ය දේවල් කරන්නේ. අපි ජීවිතේ පුදලා දරුව රකින්නවා, ජීවිතේ පුදලා සිල් රකින්නේ. ලෞකික දේවල් වලට, පංච කාමයන් වලට සතිය දෙක තුනක් තිස්සේ ඉඳලා සූදානම් වෙනවා. ලෝකෝත්තර දෙයට බුදුන් සරණ යන්න කිසිම සූදානමක් නැහැ. කොහොමද සසර දුක නිවෙන්නේ? මේ විදිහට හිටියාම කොහොමද අපි සසරෙන් එතර වෙන්නේ? මේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගන්නට ඕනේ. අපි අවසාන භවයේ මේක, ගෞතම සම්බුද්ධ ශාසනය අපි පිරිනිවන් පාන භවයේ මේක. දැන් මේ අඩුපාඩු දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරගන්නට කාලේ පැමිණියා. ඒ දුර්වලකම් නැවත කරන්න එපා.
කවුරුත් අපිට මොනවා කියලා ගියා දැන් ඕන විදිහට අපාස නින්දා කරපුවා දැන් අපි ආශිර්වාද කරමු අපි යහපත කියමු ඒගොල්ලන්ට ಗುಣ කියමු ප්‍රශංසා කරමු ඒක තුලින් අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා ඔප්පු කරමු මිනිස්සු අපට අකටයුතු දේවල් කරපුවා දැන් පලිගත්තා දැන් හිංසා පීඩා කරපුවා දැන් අපි මේ මිනිසුන්ට ජීවිත කාලෙම යහපත කරමු මේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් අපි ජීවත් වෙමු ඒ තුලින් අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා ඔප්පු කරමු ලෝකේ මොනම දේ කිව්වත් ඒ හැම දෙයක්ම යහපතටම හාගමු. නිନ୍ଦා කරනවා, අපාස කරනවා, පතුරු යන්න බයිනවා. අම්මා තාත්තටත් එක්ක අපාස කරනවා. ඒ හැම එකක්ම සංසාරයේ මම අනුන්ට කරපු අපාසමේ ඇයෙන්නේ. හේතුඵල ධමයක් මේක. අපි අපාස කරන්නේ නැතුව අපට අපාස ලැබෙන්නේ නැහැ. අපි ගහන්නේ නැතුව අපිට ගුටි වැදෙන්නේ නැහැ. අපි උදුර ගන්න නැතුව අපේ දේවල් දේපල කොල්ලකන්නේ නැහැ. මේ ඔක්කොම හේතුඵල ධාම මිනිස්සු බයිනවා නෙමෙයි. මම සංසාරයේ බැන්නා ඒ ටික මිනිස්සු මට පූජා කරනවා. මේ මගේ බණුන් සාදු කියලා සන්තෝෂයෙන් පිළිගන්න බණින මනුස්සයට තේ ටිකක් අදලා දෙන්න. අනේ මාත්‍ය උදේ ඉඳලා බණලා මාංශය ඇති තේ ටික බීලා ඉතුරු ටික බණින්න ඉස්සලා තේ ටික බීලා ඉන්න කියලා. ඒ මනුස්සයා කල්පනා කරන මේ වගේ බෝධිසත්වයන්ටද මම මේ තරම් බැන්නේ කියලා ලැජ්ජා වෙන්නේ නැද්ද? එකට එක කරන්න එපා, පලි ගන්න එපා, ඒක බෞද්ධකම නෙමෙයි. හිංසා කරන්න එපා, පීඩා කරන්න එපා, ඒක බෞද්ධකම නෙමෙයි. තථාගත ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ තුල ඒ වගේ දුර්වලකම් අඩුපාඩු තියෙනවා නම් ඒ වගේ බෙලහීන තත්වයක නම් අපි ඉන්නේ දුර්වල තත්වයක නම් ඉන්නේ කියන්න එපා බෞද්ධයෝ කියලා ඒක ලැජ්ජයි සාසනයට බෞද්ධයා කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට යමෙක් ඇවිල්ලා පොල්ලකින් ගැව්වාම ඇරිලා පොල්ල අල්ලලා බල්ලා කියන අපරාධේ තේකලියකින් ගැව්වේ කලුවරකින් ගැව්වා නම් කලුවරලිය වටිනවා මට හරි සන්තෝසයි ඇයි උපාසක මාත්‍යා බාලලියකින් ගැව්වේ කිව්වම අර මිනිස්සයා පොල්ල විසි කරලා ගිහිල්ලා මාන වෙනවා මේ තරම් ගුණ වඩපු මිනිස්සු අතරේ මං ඇයි මේ තිරසනික වාගේ අසුරුනේ කියලා ජීවිතෙත් එක කලකිරෙනවා ඔන්න ඔතන තමයි බෞද්ධයා ඉන්නේ අයාපත කරන කෙනාට යහපත කරන්න ඕනේ අපට නිന്ദා පීඩා අපාස කරන කට්ටියට ප්‍රශංසා කරන්න ඕනේ ආශිර්වාද කරන්න ඕනේ ඔක්කොම මගේ කර්ම දේපොළ මගේ හොරකම් කළා කොල්ල කෑවා නෙමෙයි මම කොල්ල කෑවා ඒවට සාපේක්ෂ අද මගේ දේවල් කොල්ල කනවා එදා මම මිනිසුන්ට හිංසා කළා ඒ නිසා මිනිස්සු අද මට හිංසා කරනවා එදා මිනිසුන්ට අපාස කළා ඒ නිසා අද මට අපාස ලැබෙනවා එදා මිනිසුන්ට ඉරියර කළා ඒ නිසා අද මට ඉරියර ලැබෙනවා මේ ඔක්කොම හේතුඵල ධාම මම කරපුවා මේ ලැබෙන්නේ මම දීපුවා මට ලැබෙන්නේ මම ගත්තුවා මගෙන් ගැනෙන්නේ මෙන්න මේක දකින්න පුළුවන් නම් මේ ලෝකයේ කවදාකවත් අපි ගැටෙන්නේ නැහැ අපට ගැටෙන්න හේතුවක් නිර්මාණය වෙන්නේ නැහැ හැම මොහොතක් ගානේම මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න හැම තැනම තියෙන්නේ සම්මා දිට්ඨිය නිවැරදිව දකින්න නිවැරදිව දකින්න යම් කිසි කෙනෙක් බාගට ඇඳගෙන ගියාම අනේ මේ මිනිස්සයා ඇයි මෙම අසංවර වෙන්නේ කියලා බනින්න දොස් කියන්න විවේචනය කරන්න යන්න එපා. ඒ දැක්ම තුලින් මට රාගය එනවා නම් අනේ මන් තුල රාගය තියෙන බව මේ අවිල්ල මට පෙන්නලා යනවා. මන් තුල මේ දුර්වලකම් තියනයි කියලා මේ අවුස්සලා මට මාව හඳුන්වලා දීලා යනවා. කොච්චර ශ්‍රේෂ්ඨද කියලා ඒ අඩුව හදාගන්න. එයා බාගට ඇඳෙන එක නෙමෙයි ප්‍රශ්නය. මගේ රාගය මට දරා ගන්න බෑ. ඒ නිසා නේද මම බනින්නේ. එහෙනම් තමන් එපා ඉසලා හදා ගන්න. එහෙම බාගට ඇඳින එක වැරදක් නම් මේ සුනකයෝ බල්ලෝ කිසිම කෙනෙක් ඇඳුම් අඳින්නේ නැහනේ. කුරුල්ලෝ ඇඳුම් අඳින්නේ නැහනේ. වැවේ ඉන්න මාළු ගෙවල් වලට ගේන මාළු කවුරුත් ඇඳුම් අඳලා නැහනේ. කෝ කලිසන්සේට ඇඳපු මාළුවෙ පෙන්නන්න. ඉතින් ඒගොල්ලෝ තෙළුවෙන්නේ නේ. ඒවට ප්‍රශ්න නැහනේ. ඇයි නිකන් ඉන්න මිනිස්සෙකට පොඩ්ඩක් හරි ඇඳගෙන ඉන්නවනේ. ඇයි ඒ මිනිස්යාට බනින්නේ? ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ මනුස්සයාගේ ඇඳුම්වත් ඒ මනුස්සයාගේ ඇසිරීමවත් නෙමෙයි මගේ අඩුපාඩු වැඩි මගේ කෙලෙස් වැඩි මගේ ගැටීම පටිගේ වැඩි මගේ රාගේ වැඩි මේක මං හදාගන්නේ මට ඒව ඇවිස්සෙන්නේ නැති විදිහට ලෝකේ හදන්න හදනවා මට සාපේක්ෂව මම ලෝකයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා බලන්න කොච්චර දුර්වල තැනකද මම ඉන්නේ කියලා මෙන්න මේ අඩුපාඩු දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරන්න ඕනේ හැම මොහොතක් ගානේ මේ මාර්ගය වඩන්න ඕනේ ඊළඟ පැයේ උස්ම ඉර වෙන්න පුළුවන් අදවත නවතින්න පුළුවන් එක දවසේ ඉර උදා වීම මට අහිමි වෙන්න පුළුවන් මේක නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ නිතර නිතර සිහි කරන්න ඕනේ හැම මොහොතක් ගානේ අනිත්‍යයේ යහපත පිණිස කටයුතු කරමින් යහපතම සිතමින් ජීවත් වෙන්නට ඕනේ හේතුව සතර අපාය හරි භයානකයි
අපි ඉතාලින් ඉන්නවා මේ කාලබිල ඉන්න එක විතරයි ජීවිතය කියලා. අපි නොදනුවත් නොදන්න ජීවිතයක් තියෙනවා. ඒක තමයි දිවිලෝක ජීවිතය කියලා එකකොත් සතර අපාය විඳින දුක් ජීවිතය කියලා එකකොත් නිවන් දකින්න නිරෝධගාමිනී පටිපදාව කියලා එකකොත් තුනක් තියෙනවා. අද ලෝකයේ ගොඩාක් කට්ටිය කරන්නේ සතර අපාය යන වැඩ. මේ වෙනකොටත් අපි අනන්ත අප්‍රමාණ සතර පාට වැඩ කරලා ඇති. දැන්වත් ඒවා නවත්තන්න, යහපත කරන්න, ගෙනියන්න බැරි දේවල් අල්ලාගෙන පොරබදින් දෙපා, බෛරවයක් වෙන්න දෙපා. ඒවා අත්හැරලා ජීවත් වෙන්න, නිදාස් වෙන්න. තවත් කොච්චර කාලයකට මුරකාරය වෙන්නද? මේ මා පොළවේ හැමතැනම ගෙවල් අදලා, හැමතැනම රජකම් කරලා, හැමතැනම ඉපදිලා, හැමතැනම මැරිලා, හැමදේම කාලා බීලා එකතු කරලා බැරි ගයිලා ඉන්නේ. එහෙනම් මේ සංසාරේ මේ මිනිසත් භවෙවත් නිදාස් වෙන්න කටයුතු කරන්න ඒක ගොඩාක් වටිනවා. අද අපේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න අපේ මහා කුසලයක් අද පරිසම් දීලා තියෙන්නේ. එහෙනම් දැන් ඉඳලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න, මේ නිවස තුල ඒ සිදුවෙන හැම අඩුපාඩුවක්ම නිවැරදිව දකින්න. කෝපය මෙතන තිබ්බේ නැහැ, අතන තිබ්බා. ඒකට බනින්න එපා. මෙතන තියෙන එකයි අතන තියෙන එකයි දෙකම එකයි. මෙතන තියෙන්න ඕනේ කියන ලෝකයක් හදපු නිසා නේද දුක දැම්න්නේ. හැබැයි අතන තියෙන්න ඕනේ කියලා එකක් තිබුණාම අතන තිබ්බම සතුටුනේ. එහෙනම් මම හදාගත්ත ලෝකේ කැඩෙන නිසායි මට දුක දැනෙන්නේ. නැත්තම් කෝපය අතන තිබ්බට දුක දැනෙන්නේ නැහැ. ඇයි මේ විද්‍යාව දකින්න නැත්තේ? අවිද්‍යාවේ මුලා වෙලා තවත් කොච්චර කාලයකට මෙමු දුක් විඳින්නද? මෙන්න මේ කරුණු කාරණා අපේ ගෙවල් තුල හදන්න පුළුවන් නම්, ඒ හැම ඉරියව්ව තුළින්ම මේක දකින්න පුළුවන් නම්, සතර ඉරියව්ව තුළින් මේක පුරුදු කරන්න පුළුවන් නම්, මේ පුංචි ගේ ඇතුළෙම අපි rahat වෙලා පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලබනවා. එහෙනම් මේ වාසනාවන්ත පින්වතුන් විශාල ධනයක් ආයෝජනය කරලා, විශාල ශ්‍රමයක් මාන්සියක් අප කරලා, අලියම පාන්දර නැගිටලා ඒ සියලෝම කායික අපාසුකම් මානසික අපාසුකම් විඳ දරාගෙන සංඝයා උදෙසා මහා විශාල දහනයක් පූජා කරලා සූදානම් කරලා ඒ හැමදේම පූජා කිරීමෙන් විශාල ආනිසංසයක් ඉෂ්ට සිද්ධ කරගත්තා. ඒ සියලෝම ආනිසංසයෝ මේ ධර්ම දේශනාව තුළින් ලැබුණා වූ සියලෝම කමඨං අවවාද අනුශාසනා මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න අපි සියලෝම දෙනාගේ පිරිනිවීම පිණිසම ඒතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියලා වැඳ ගන්න සංඝරත්න ආශිර්වාද කරයි.